ඔයත් මේ ඩිප්‍රෙෂන් එකට එහෙමත් නැතිනම් විෂාදයට ප්‍රතිකාර ගන්න කෙනෙක්ද? නැතිනම් විෂාදය තියෙනවා කියලා සැක කරනවාද? ඔයා දන්න කෙනෙක් ඉන්නවද මේ රෝගයෙන් පෙළෙන? ඩිප්‍රෙෂන් එකේ ප්‍රධාන ලක්ෂණයක් තමයි ඍණවාදී ආකල්ප ඇතිවෙන එක. මේවා ඔයාගේ සිතුවිලි සහ හැසිරීම් වලට බොහෝ සෙයින් බලපානවා. ඒ නිසා ඩිප්‍රෙෂන් එක ගැන දැනගෙන සිටීම ඩිප්‍රෙෂන් එකෙන් මිදෙන්න ගන්න පුළුවන් හොඳම පියවරක්. ඒ නිසා අද මම වීඩියෝ එකෙන් ගෙන ආවේ විෂාදයේ තියෙන විට නොකළ යුතු දේවල් හතක් ගැන. අංක 1 රහසක් විදිහට තියා ගැනීම. ඔයා විෂාදයට පත් වුනහම උදව් කරන්න පුළුවන් කට්ටිය ළඟින් තියාගන්න එක ඉතාමත් නුවණට හුරු දෙයක්. ගොඩක් අය නිහඬව විෂාදය නිසා විඳවනවා. ගොඩාක් අය මේ මානසික රෝගය රහසක් විදිහට තියාගන්නවා. මේකට හේතු තමයි පිළිගන්න කැමති නැති එක, ලැජ්ජාව සහ තමන්ටම පාලනය කරගන්න පුළුවන් යයි සිතීම. ඔයා සමහර විට හිතනවා ඇති අනිත් අයට කරදර කරන්නේ නැතිව ඔයාගේ ප්‍රශ්න ඔයාම තියාගන්න ඕනේ කියලා. නමුත් මේක ඇත්තක් නෙවෙයි. විෂාදය කියන්නේ කිසිම වේලාවක රහසක් විදිහට තියාගන්න ඕන දෙයක් නෙවෙයි. අංක 2 ඇල්කොහොල් එහෙමත් නැතිනම් මද්‍යසාර භාවිතය. ඔයත් ඔයාගේ පසුතැවීම් ඇල්කොහොල් වල පාකල්ලා අරින කෙනෙක්ද? ඇත්තටම මේ මද්‍යසාර භාවිතා කරපු වේලාවට දුක දැනෙන එක අඩු වෙනවා තමයි. හැබැයි මේකෙන් ඔයා දුක නැති කරගන්න ඇල්කොහොල් මත යැපෙන්න පුරුදු වෙනවා. මේක ඊටාම හොඳ නැති තත්ත්වයක්. බොහෝ වේලාවට විෂාදයේ තියෙන අය තමයි ඇල්කොහොල් වලට ඇබ්බැහි වෙන්නේ. ඒ නිසා එක ප්‍රශ්නයක් නැති කරගන්න තව ප්‍රශ්නයක් ඇති කරගන්න යන්න එපා. අංක 3 හුදෙකලා වීම. ඔයත් හැම වෙලාවෙම මිනිසුන්ගෙන් ඈත් වෙන්න උත්සාහ කරනවාද? දවසම කාමරයට වෙලා ඉන්නවාද? මේකට හේතුව තමයි ડિප්‍රෙෂන් එක ඔයාට කියනවා ඔයා හැම වෙලාවෙම තනි වෙලා ඉන්න ඕනි කියලා. ඔයා කවුරුත් ළඟින් ඉන්නවට කැමති නැහැ. ඇත්තටම මෙහෙම හිතන එක වැරදි. ඔයා ගැන හොයා බලන අය මේ ලෝකේ ඉන්නවා. මේ විෂාදය නිසා ඇතිවන හුදෙකලා බවෙන් මිදෙන්න සමාජ සම්බන්ධතා ගොඩාක් වැදගත් වෙනවා. අංක 4 තමන්ට චෝදනා කර ගැනීම. ඔයා විෂාදයට පත් වෙලා ඉන්න එක ඔයාගේ දුර්වලතාවයක් කියලා ඔයා හිතනවාද? ඔයා එහෙම හිතන කෙනෙක් නම් මතක තියාගන්න ඒක ඔයාගේ වරදක් නෙවෙයි. විෂාදය ඕනම කෙනෙකුට ඕනම අවස්ථාවක ඇති වෙන්න පුළුවන්. ඔයාට විෂාදය ඇති කරවන ඔයාට පාලනය කළ නොහැකි හේතු ගොඩාක් තියෙන්න පුළුවන්. මේවා අතර ඔයාගේ ජාන, මොළයේ රසායන මට්ටම්, පොඩි කාලයේ හැදුණු වැඩුණු ආකාරය සහ ජීවත් වෙන පරිසරය වෙන්න පුළුවන්. ඒ නිසා මේවා එකක්වත් ඔයාගේ වැරදි කියලා හිතන්න එපා. අංක 5 තමන් ගැන සැලකිලිමත් වෙන්නේ නැහැ. ඔයත් පුටුවේ ඉඳගෙන දවසම TV බලන කෙනෙක්ද? එළියට බැහැලා ඇවිදින්නවත් ගියේ නැතිද? නියපොතු කපන්නෙත් නැතිද? ඔව්, විෂාදය ඔයා කලින් ආසාවෙන් කරපු දේවල ආශාව උදුරා ගන්න පුළුවන්. නමුත් තමන්ගේ අභිවෘද්ධිය උදෙසා කටයුතු කරන එකම විෂාදය පාලනය කරගන්න උපකාරී වෙනවා. ડિප්‍රෙෂන් එක අඩු කරගන්න ප්‍රමාණවත් තරම් නිදා ගන්න, එක්සර්සයිස් කරන්න, පෝෂදායි ආහාර ගන්න. අංක 6 ડિප්‍රෙෂන් එකට ඔයාගේ ජීවිතේ වෙනස් කරන්න දෙන්න එපා. ඔයා දන්නවාද මනෝවෛද්‍යවරු විෂාදයේ රෝගීන්ට විෂාදයේ සහිත පුද්ගලයන් කියලා කියන්නේ ඇයි කියලා? මේකට හොඳ හේතුවක් තියෙනවා. මොකද මනෝවෛද්‍යවරු පවසන්නේ මානසික රෝගවලින් පුද්ගලයන් හඳුන්වන එක හොඳ නැහැ කියලා. ඔයාට ලෙඩක් තිබුණට ඒක පොඩි කොටසක් විතරයි. විෂාදය ඔයාව විවිධ ආකාරයෙන් වෙනස් කරනවා. මේක ඔයා ඔයාගේ ජීවිතයේ දකින ආකාරය සහ ඔයා ලෝකයේ දකින ආකාරය වෙනස් කරනවා. නමුත් කිසිම වේලාවක විෂාදයේ නැති ඔයා මොන වගේද කියන ආකාරය අමතක කරන්න එපා. ඒ නිසා ඔයා ඔයාගේ අනික් හොඳ ගුණාංග ගැන අවධානය යොමු කරන්න. මේ නිසා විෂාදයට ඔයාගේ සිහින බොඳ කරන්න ඉඩ දෙන්න එපා. අංක 7 බලාපොරොත්තු අතහැරීම. අවසාන වශයෙන් සහ වැදගත්ම වශයෙන් කිසිම වේලාවක බලාපොරොත්තු අතහරින්න එපා. ඔයාට ડિප්‍රෙෂන් එකෙන් මිදෙන්න ලොකු අවස්ථාවක් තියෙනවා. මේ මානසික රෝග කියන ඒවා බොහෝ වේලාවට දිගු කාලීනයි. එක දවසෙන් සුව වෙන්නේ නැහැ. ඒ නිසා මේකට විරුද්ධව ඔයා සටන් වදින්න ඕනේ. ඔයාට අනිවාර්යෙන් ජයග්‍රහණය කරන්න පුළුවන්. විෂාදය මොනතරම් අඳුරු වුණත් ඔයා අනාගත සතුට අහිමි කෙනෙක් කියලා කිසිවිටකත් හිතන්න එපා. 2018 ડિප්‍රෙෂන් ඇන් බයිපෝලර් සපෝර්ට් ඇලයන්ස් එකට අනුව විෂාදයේ තියෙන 80%ක් පමණ සුවය ලැබෙනවා. එක අධ්‍යයනයකින් හොයාගෙන තියෙනවා මේක සති 8ක් තරම් කෙටි වෙන්න පුළුවන් කියලා. 58.7% රෝගී තිබුණත් ක්‍රියාකාරී මට්ටමට ආවා. ඒ කියන්නේ මේ අය සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න විෂාදයේ පාලනය කරගන්න පුරුදු වුණා. මේ අතර 15.7% සම්පූර්ණයෙන්ම සුවය ලැබුවා.
විෂාදය බරපතල රෝගී තත්ත්වයක් වුණත් සුව කරගන්න බැරි එකක් නෙවෙයි. ඔයාටත් උදව් කරන්න කට්ටිය ඉන්නවනම් වෛද්‍යවරුන්ගේ සහාය තියෙනවනම් සහ හරි ලයිෆ් ස්ටයිල් එකක් තියෙනවනම් ડિප්‍රෙෂන් එක පරාජය කරන්න හොඳින් පුළුවන්. ඔයාටත් අද මම මේ කියපු ලක්ෂණ තියෙනවනම් මානසික වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබා ගන්න. මොකද මානසික සෞඛ්‍ය කියන්නේ ඔයාගේ ශාරීරික සෞඛ්‍ය වගේම වැදගත් දෙයක්. ඔයා දන්න කෙනෙකුත් මේ ડિප්‍රෙෂන් එකෙන් පීඩා විඳිනවද? ඔයත් දන්නවද මේ අය වැළකී යුතු දේවල්? එහෙමනම් කමෙන්ට් එකක් දාන්න. වැදගත් වෙයි කියලා හිතෙන කෙනෙකුට ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මේ වගේ වැදගත් මනෝවිද්‍යා මාතෘකා සිංහලෙන් දැනගන්න channel එකට subscribe කරලා bell icon එක click කරන්න.